من هي كان على السالم تفهم دور ولوك مغانون كاتا كيان دفا مي چندر هاي سوگيت نوٹ کرتے منبو hari mana sanggup ini kata abang mama make golak audu pahakara hai kata barang kala yang dia make gara gara karna bagi mau mana hingga sama make picture cinema pada gara gara karna pulang ini ada mang ikat satu rada dua bukan dia mana India balad di minu veteran orang audu dasa dahai dan dasa jadi bagi make katan dari orang mah kanta abang kita bawa kan lebay picture tu dukai I think matat teva game ay man tata kene kasi matat teva game ay mukhada magi family ke te hima cancer patient kene keen no iti iduka mata koda dene nama iti meka mevela vi langka vi siluma peksha ke anta manasika te pinihila te guna me chitra pati vedaka te minisun te meka balan na mang silu dena ada ma aradana karna me chitra pati balan ke na mukhada me cancer ke kene kada common deak ke lati na e common ne kate ke belu ama meka hema tamungge daruwata tamungge ammata tamungge taarthata me kaata hari me lede welindila tiyenna puluwan eke di api windina duka ara e film eke peena ara ammai taarthaya windina duka tamungge daruwa gana e wage ape api hema welayidima mona hari prashneka jeevit wenne hari api ivasa dara ganna amaru e prashnamat ekka man meka hema kenagenma subawadiwa illa sitinawa me chithrapatiya balanna balala tamungge jeevithe apita yahamakata yaganna puluwan nam mona dukak kara iwasa vindaragena idiriyata yanna bohoma stuti mehema ithin attatama nishpadakawarek chithrapatiyak haduwada passe eka janathawata pennana eka tarang deyak naha ne dan me chithrapatiya hadala sahena kalayak namuth mata hitenawa minnu tiragatha karanna sudusuma kale himi kale meka kiyala mokada dan thamai awasthawak labila thiyenne දැන් එක එක ශානරීය චිත්‍රපටි තියෙනවා අපි චිත්‍රපටි ශාලාවට ඇවිල්ලා hina vela යන ඒවා තියෙනවා අඬලා යන ඒවා තියෙනවා විවිධ වර්ගයේ චිත්‍රපටි තියෙනවා ඉතින් සිනමාව කලා සිනමා කලාව තුල මින්නු කියන්නේ තවත් රසවත් චිත්‍රපටියක් අශෝක අතාවුදේට්ටිගේ පළවෙනි චිත්‍රපටිය මට සතුටක් තියෙනවා අලුත් අධ්‍යක්ෂකවරයෙක් සිංහල සිනමාවට දායාද කරන්නට මගේ ශක්තියෙන් මම
දායකත්වයේ සැපයුවා. ඉතින් දැන් ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ අතේ තමයි තියෙන්නේ. මිනු චිත්‍රපටිය හදලා දැන් ඔන්න 24 වෙනිදා ඉඳන් tiraගත කරනවා. ඇවිත් බලන්න. අලුත් අධ්‍යක්ෂකවරයෙක්ගේ වැඩ. මිනු කියන්නේ මං හිතනවා මේක මීට අවුරුදු 10කට වගේ කලින් නිර්මාණය කරපු නිර්මාණයක්. එදා ඉදලා අද වෙනතුරු මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කළේ නැත්තේ ඇයි කියලා කවුරු හරි පොඩ්ඩක් ගවේෂණය කරලා බැලුවොත් එම අපේ සිංහල සිනමාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන්. බොහෝ නිර්මාණ තියෙනවා නිර්මාණකරුවෝ චිත්‍රපටි හදාගෙන ඒ ප්‍රදර්ශනය කිරීමට නොහැකිව මල්ලේ දාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් ඇත්තට මේ 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 බලාගෙන ඉන්න ලයිස්තුවේ හොඳ චිත්‍රපටි වගේම චිත්‍රපටි නොවන චිත්‍රපටි තියෙනවා. නමුත් කලාතුරකින් අපිට හම් වෙනවා ඉතාම හොඳ සාර්ථක චිත්‍රපටි තියෙනවා. නිර්මාණය අවසන් කරලා බලාගෙන ඉන්න ප්‍රදර්ශකයෝ ඒ චිත්‍රපටියට ඉඩක් දෙන්නේ නැතුව. ඒකට මින්නු මං හිතන්නේ හොඳ උදාහරණයක්. මේ චිත්‍රපටිය අවුරුදු 10කට කලින් තිරගත කළා නම් එහෙම මීට වැඩිය වෙනත් ප්‍රතිචාරයක් ලැබෙයි. අන්තික මේකේ රඟපාන අර පොඩි ගෑනු දරුවා එම අද මේ චිත්‍රපටිය බලන් ආපු වෙලාවේ ඒ දරුවා කවුරුත් අඳුරගන්නත් නැතුව ඇති. මොකද ඇය අවුරුදු 7ක 8ක වාගේ පුංචි දැරියක් වෙලා රඟපාපු දැරිය අද අවුරුදු 19ක් 20ක් විතර තරුණියක්. ඉතින් ඒ වගේම තමයි අනෙක් සමහර නළුවිලියෝ ජීවිතුන් අතරත් සමහර අයගේ අවුරුදු 10ක වෙනස. ඉතින් මේ අපේ සිංහල සිනමාවේ තියෙන ප්‍රශ්නයක් මේක. මිනු චිත්‍රපටිය ගැන වෙනම කතා කරනවා නම් එහෙම අශෝක අතාවුද හෙට්ටි කියන්නේ මගේ සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට මගේ නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. මම ඒ කාලෙම දැනගත්තා මොහු සහාය අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාවෙන් ඔබට යන්න පුළුවන් නිර්මාණ කුසලතාවයක් තියෙන අධ්‍යක්ෂවරයෙක් කියලා. මට තියෙන ප්‍රශ්නේ තමයි මිනු චිත්‍රපටිය හැදුවට පස්සේ ඔහු ඊට පස්සේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ඔහුගේ තව එක චිත්‍රපටයක් පමණයි. තව අලුත් එකක් කළා කියලා ආරංචි. නමුත් අවුරුදු 10ක් අතර කාලය තුළ අශෝක වගේ කෙනෙක් තව නිර්මාණ කළ යුතුව තිබුණා. ඒකටත් උත්තරේ හොයාගෙන ගියොත් එහෙම අපි මේ සිංහල සිනමාවේ අපේ දේශීය සිනමාවේ තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි. මොකද සැබෑ නිර්මාණකරුවන් හොඳ දක්ෂ නිර්මාණකරුවන් ඉන්නවා. නිර්මාණයක් කිරීමට අනිකුත් යටිතල පහසුකම් නැතිව තමන්ගේ පිටපත් පෙට්ටිය දාගෙන බලාගෙන ඉන්න රටක් තමයි මේක. ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට අපි උත්තර හොයාගෙන ගියොත් එහෙම අපේ දේශීය සිනමාවේ ප්‍රශ්න වලට අපිට උත්තර හොයන්න පුළුවන්. මින්නු කියන පිටපත ඉතාම සංවේදී පිටපතක්. සුමිත්‍රා රාහුබද්ද කියන ප්‍රසස්ත ලේඛිකාවගේ කතාවක් තමයි රචනය. මේක සැබෑ කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතාම සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. චිත්‍රපටිය බලාගෙන ඉන්නකොටත් ඒක අපිට දැනෙනවා. අනිත් එක තමයි මින්නු චිත්‍රපටියේ තියෙන විශේෂත්වය. කොහෙන් හොයාගත්තද කොහොම එකතු කරගත්තද දන්නේ නැහැ. මේකේ භූමිකා කරන නළු නිළියන් සමූහයේ බලපුවාම මේ ලංකාවේ ප්‍රශස්තම මට්ටමේ සිටින නළු නිළියන් විශාල පිරිසක් ඉන්නවා. සමහර අය ආරාධ්‍ය චරිත තමයි කරන්නේ. කෙසේ හෝ චිත්‍රපටියේ ජවනිකාවට දෙකකට හෝ පෙනී සිටින නළු නිළියන් විශාල දෙනෙක් අපේ දේශීය සිනමාවේ ප්‍රශස්ත මට්ටමේ සිටින ශිල්පීන් කණ්ඩායමක්. ඒකත් විශාල ආලෝකයක්. මම හිතනවා කැමරාකරණය සංස්කරණය ඒ වගේම තමයි සංගීතයේ පසුබිම් ගායනයේ මේ හැම පැත්තෙම බැලුවොත් එහෙම මින්නු චිත්‍රපටියේ සාර්ථක ලක්ෂණ බොහොම තියෙනවා. මම බලාගෙන ඉන්නවා අශෝක අතාවුද හෙට්ටිගේ ඊළඟ චිත්‍රපටියේ තිරගත වෙනතුරු. මේ වෙලාවේ මට තියෙන්නේ දුක සහ සතුට මිශ්‍රිත හැඟීමක්. දුක තමයි ෆිල්ම් එක කරලා ගොඩක් කල් රිලීස් වෙන ගොඩක් කල් ගිහින් තියෙනවා. සතුටුයි අවුරුදු 10කට 11කට කලින් කරලත් ෆිල්ම් එක තවම මේ කාලෙට ගැළපෙන විදිහට ෆිල්ම් එක තියෙන එක සම්බන්ධයෙන් උදාහරණයක් විදිහට මම අවුරුදු 10කින් වයසට ගිහිල්ලා මම අවුරුදු 10කින් ඇක්ටිං සම්බන්ධයෙන් හිතන විදිහ වෙනස් වෙලා හැබැයි මට සතුටුයි. අපේ චරිත ඔක්කොම වෙනස් වෙලා ගොඩක් ඉස්සර හිටියට වඩා මුලින්ම හම්බ වෙනවට වඩා හැබැයි සතුටුයි. අපි ඒ කාලේ අපිට පුළුවන් උපරිම දේ කරලා තියෙනවා කියලා මට හිතෙනවා. සෑහෙන ලොකු එක්සයිට්මන්ට් එකක් තියෙන මේ වෙලාවේ. මොකද මම නළුවෙක් කියන එකට වඩා මම ප්‍රේක්ෂකයෙක් විදිහට ඒක දිහා බලපුවාම මට අමාරු වුණා ඇත්තටම. සතුටුයි.
ඇත්තටම අද ගොඩක් සතුටු දවසක්. ඇත්තටම හරි සතුටුයි අවුරුදු 11කට ආසන්න කාලයකට පස්සේ මින්නු ඇස් දෙකෙන් දැක්කා. මම හිතන්නේ මට මේ තියෙන සතුට සහ දුක මම හිතන්නේ අපි මේ චිත්‍රපටයේ බලලා නිම කරපු සියලු දෙනාටම තියෙනවා. ඉතින් චිත්‍රපටයේ මගේ දුක ඒ තියෙන කතාව ගැන සංවේදී කතාව. මම ඇත්තටම මේ මොහොත ස්තුතිවන්ත වෙනවා අශෝක අයියාට. මොකද මම මේ චිත්‍රපටියට ළඟපාන මම තෝරගන්නේදී මම මේ ශ්‍රේෂ්ඨට ඇවිල්ලා අවුරුදු 3-2 වගේ බොහොම කෙටි කාලයක්. මාව විශ්වාස කරා. මම අද අතරම චිත්‍රපටය දැක්කිනවා කියන පස්සේ මම හිතුවා අවුරුදු 10 මාර්ගකට 11කට කිට්ටු වෙනවා කොහොම වෙයිද කියලා. මොකද ඇත්තටම අද ඔහුගේ අධ්‍යක්ෂණය අතිශය වචන නැහැ. ඔහු හරි සාර්ථක හරි දක්ෂ විදියට ඒ දේවල් කරලා තියෙනවා. ඉතින් සරණික සාධාරණයක් කරා කියලා අද දවසේ මට අවංකව මගේ හදවතට දැනෙන කාරණාවක්. ඉතින් මම හිතෙනවා මේ මුළු චිත්‍රපටියම මේ කතා තේමාව මේ සංවේදී කතා තේමාව අපි හැමෝම බලිය යුතු නැරඹිය යුතුයි. හේතුව අපි ආදරය කියන දෙයට අපි හැමෝම අපි සියලු දෙනා මනුෂ්‍යයා වර්ගයේම සතා සිව්පාවම සියලු දෙනා ආදරයට හරවන ආදරේ. ඉතින් ආදරයට සමහර දේවල් කරන්න බැරි නැහැ. සමහර ලෙඩරෝගද ප්‍රශ්නද කරදරද ගැටලුද අභියෝගද මේ චිත්‍රපටයේ හරිම ආදර්ශයක්. ආදරය අපිට කොයිතරම් වටිනාද ආදරයක් නිසා අපේ ජීවිත කොච්චර ඉදිරියට යනවාද කියන එක නිසා මගේ ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ආරාධනා කරන මේ චිත්‍රපටයත් එක්ක එකතු වෙන්න අනිවාර්යයෙන්ම. මොකද මේක ගොඩක් අතිශය දඩංක කලාකරුවන් ඉන්නවා. මාර සතුටක් ඒ අවුරුදු මගේ 22 ඔවුන් වගේ දනන්තයොත් එක රඟපාන්න ලැබිච්ච එක. ඉතින් අනිත් පැත්තෙන් අශෝක අයියා සුමිත්‍රා රාහුබත් අයගේ ත්‍රිපිටපතක් එතකොට රේණුකාක සහ සුමිත්‍ර අයියා මේ දෙන්නගේ නිෂ්පාදනය. ඒ වගේම සමරාපුව එක සියලුම දෙනා අංග රචනයද කලා රචනය කලා අධ්‍යක්ෂණයද මේ සියලුම දෙනා අතිශය දනන්ත මහන්සියක් අරගත්ත චිත්‍රපටයක්. අද ඒකේ සාර්ථකත්වය මම ඇස් දෙකෙන් දැක්ක සියලු දෙනා ඇස් දෙකෙන් දැක්ක ඔබට ආදරෙන් ආරාධනා කරනවා. අනිවාර්යෙන්ම මින්නු බලන්න එන්න. මින්නු කියන්නේ සමහරක් විට ඔබේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන් මගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සමාජය අපේ ආදරය කරන අපේ ළඟින් හිතවතුන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා එන්න ආවොත් ඔබලුන්ගේ ජීවිතයට ගති යුක්තක් තියෙනවා. ආදරයත් එක්කම බොහොමත්ම ස්තුතියි. ඇත්තම කිව්වොත් මින්නු චිත්‍රපටය කරන්න මම මීට අවුරුදු 10කට කලින් මම ගොඩක් පුංචි ඉඳින් මින්නුගේ චරිතය මම හිතන්නේ මට වයස අවුරුදු 8 විතර මම රෝගත වීම වලට සම්බන්ධ වුණේ. ඉතින් අද අවුරුදු 10කට පස්සේ චිත්‍රපටය නරඹද්දී මට මගේ පුංචි කාලේ මතක් වුණා. ඒ වගේම කියන්න ඕනේ හරිම සංවේදී කතාවක්. ඉතින් මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම ඇවිල්ලා නරඹන්න සුන්දර කතාවක්. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම ඇවිත් මේ චිත්‍රපටය නරඹන්න කියලා. මෙමය මේ පහුගිය කාලේ ගොඩක් සිනමා පටවල ඉදිච්ච අවුලක් තමයි අපේ මේ හියුමන් බොඩි කියන එක සිනමා පටවලින් ඉවත් වෙලා ගියා. ඒ නිසාම මිනිස්සු කියන්නේ රසිකයින් සිනමා ශාලාවලින් ඈත් වුණා. දැන් මින්නු ඒ හියුමන් බොඩි එක නැවත සිනමාවට ගෙනල්ලා තියෙනවා. ඉතාමත්ම සිනමාත්මක භාවිතාවක් ඇතුළේ. ඒක තමයි මම හිතන්නේ මේකේ තියෙන විශේෂත්වය. අපිට ජීවිතය පිළිබඳ නැවත හිතා බලන්න, ජීවිතය පිළිබඳ නැවත කතා කරන්න, ඒ කියන්නේ මේ සරෝපිත්තල රාමුවකින් වැහිලා අපි මේ කරන මේ විකාර ගණනාවක් ඇතුළේ අපිට නැවත අපිට ඉතාමත්ම සිනමාත්මකව ඒ රූප රාමු පද්ධතියෙන් ගෙනල්ලා තියෙනවා ආපහු අපේ ජීවිතේ දිහා බලන්න. ඉතින් මේක අර විශාල සෞන්දර්යාත්මක චිත්‍රයක් ඇතුළේ ඉතා අනුවේදනීය කතාවක් ඉදිරිපත් කළ තියෙනවා. මම හිතන්නේ අධ්‍යක්ෂකවරයා ඉතාම ශක්ති සම්පන්නව ඔහුගේ ඒ සිනමාත්මක භාවිතාව අපේ ලාංකීය ප්‍රේක්ෂකින්ට ඉදිරිපත් කළා තියෙනවා. නැවත සිනමා ශාලාවලට ප්‍රේක්ෂකින්ව කැන්දන්. ඒ වගේම මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේකේ රංගපාන සියලුම නළුවෝ. ඒ කියන්නේ පුංචි දුවගේ ඉඳලා අනිත් හැම කෙනෙක්ම ඉතා විශිෂ්ට භූමිකාවන් නිරූපණය කරනවා. මම හිතන්නේ අධ්‍යක්ෂකවරයාගේ තිබිච්ච ඒ ශක්්‍යතාව ඒ බොඩි කෙමිස්ට්‍රි එක ඒ සියලුම චරිතය තුළ තිබිච්ච ඒ බොඩි කෙමිස්ට්‍රි එක ඔහු ඉතා සූක්ෂමව විකහාගෙන තියෙනවා සිනමා තිරයට. ඒක ඉතාමත්ම සුවිශේෂී කාරණාවක්. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා ලංකාවේ ඉන්න සියලුම ප්‍රේක්ෂකයින්ට මේ මින්නු බලන්න. මින්නු තමන්ගේ ජීවිතය දිහා තමන්ට නැවත ආපහු හැරිලා බලන්න හොඳ අවස්ථාවක්. මින්නු
සිනමා පටය තුළින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේක ඔබේ චිත්‍රපටයක්. ඔබ ආදරෙන් වැළඳගනී කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා මේ චිත්‍රපටය. ඒ නිසා නැවත මම ආරාධනා කරනවා ඔබම හෘදයාංගම මින් බලන්න එන්න සිනමා ශාලාවට. මම චිත්‍රපටයේ මුලින්ම ආව හරිම සතුටින් මම ඒක කියනෝනේ චිත්‍රපටයක් බලනවා කියන මානසිකත්වයක් එක්ක. හැබැයි මට චිත්‍රපටය බලලා එළියට එන්න නම් පුළුවන් වුණේ නැහැ හිනාවෙන්. ඒ කියන්නේ ගොඩාක් මනසට බරක් දැනුණා සහ කොයි තරම් හිතන්න දේ තිබුණා සහ පිළිකාව කියන එක සහ මේ වෙලාවේ අපේක්ෂා රෝහලේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් අපි කොයි තරම් අවධානයක් යොමු කරන්න ඕනද කියන ගොඩාක් සිතුවිලි දාමකින් හිත පිරලා තිබුණා. අශෝකයියේ මම හිතන්නේ ඔයාලට ගොඩාක් ස්තුතියි. මොකද සමහරවිට මේ වෙලාවේ කතා නොකරන මාතෘකාවක් වෙන්න පුළුවන්. හැබැයි කාලෝචිත සමාජ මෙහෙවරක් කරන සහ සමාජය අවදි කරන තේමාවක් යටතේ තමයි ඔයා මේ මින්නු කියන චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මම හිතන්නේ ඒකෙන් මේ මුළු සමාජයම අවදි කරන සහ එය හදවත් අවදි විය යුතු මුළු සමාජෙටම කියන සීලු මිනිසුන්ට කියන සීලු ආදිනේ ප්‍රේක්ෂකයන්ට කියන මේ චිත්‍රපටය අනිවාර්යෙන් නරඹන ඔබ නැරඹිය යුතුයි. මේ ඔබේ හදවත ඇතුළාන්තයටම කිඳා බහැලා ඔබගේ සිතුවිලි අවදි කරાવી. හේතුව අපි අවදි වෙන්න ඕනේ. මේ පිළිකාව කියන්නේ මොකද්ද සා? පිළිකාව හැදිලා ඉන්න අපි අපේක්ෂා රෝහලේ ඉන්න සීලු දෙනා වෙනු අපි කොයි තරම් ආදරය කරන ඕද ඔහු වෙනුවෙන් මොන තරම් දේ අපි කරන්න ඕද කියන සිතුවිලි අපේ මුලට කාව දින චිත්‍රපටයක්. ඉතින් සීලු දනාට සීලු චරිත මේ නිර්මාණය කරපු සීලු නලුනිය තමයි දක්ෂ විදිහට පුංචි දරුවගේ ඉඳන් හැමෝම තමයි දක්ෂ විදිහට ඒ චිත්‍රපටියේ හැම දර්ශනයක්ම ඉතාම ලස්සන රඟපාලා තියෙනවා. ඒගොල්ලන්ට ස්තුතියි සහ සීලු දනාට රේණුකාගේ සුල්ටි අයියේ ඔයගොල්ලන් නිෂ්පාදන කටයුතු වලට සහභාගී වෙලා තින්නේ කාලෝචිත නිර්මාණයකට. සිනමා මෙහෙවර කියන්නේ මේක සමාජය අවදි කරන සහ සමාජයට කාලෝචිත දෙයක් නිර්මාණය කිරීමකින්. සිනම් ප්‍රේක්ෂකයන්ට කියන්නේ අපි ඕන කරන අපේ ආදරේ අපේ කරුණාව ඕන කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන් වෙනුවෙන් අවදි වෙලා ඒගොල්ලන් වෙනුවෙන් අපි හෙට දවසේ ජීවත් වෙමු. අපි ඒගොල්ලන්ව ජීවත් කරමු කියන පණිවිඩය තමයි මට දෙන්නේ. මම හිතන්නේ හොඳ චිත්‍රපටයක් මම හිතන්නේ සියලු දෙනා බැදී චිත්‍රපටයක් ඒ වගේම ඒ වගේ කතා තේමාවන් අසුරුවන් අපේක්ෂකවරුන්ට ලොකු කැපවීමක් තියෙනවා. ඒ වගේම වියන තියෙනවා. මම හිතනවා අපේක්ෂකවරයාත් නිෂ්පාද වූ ඒ වගේ තේමා හොරා ගැනීමම මම හිතනවා අපේ සිනමාවට වෙනස් මඟක් පෙන්වන අවස්ථාවක් තියෙනවා. චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම නිෂ්පාදකවරුන්ට මේ වෙලාවේ මම සුපපතන. ඇත්තටම මට මම බොහොම ආදරයට ආදරය කරන මිනිසෙක්. සහ මගේ ජීවිතය තමයි සිනමාව. ඉතින් මම හිතනවා මම හොඳ වැඩක් කරන්න උත්සාහ කරා කියලා. හොඳ වැඩක් කියන්නේ මට ආදරේ මට දැනෙන ආදරේ ඉදිරිපත් කරන්න මම උත්සාහ කරා කියලා හිතනවා. ඒක ඉතින් මාධ්‍ය ප්‍රබුතුමාලා අද චිත්‍රපටය බැලුවානේ. ඔබතුමාලා තමයි මෙතන ඉස්සරහට ගෙනියන්න ඕනේ. කියන්නේ මම මාත් ගැන කතා කරන්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ. මම චිත්‍රපටයක් කළා. අද ඒක වාද්‍ය මිතුරන්ට සහ ආරාධ්‍ය අමතන්න පෙන්වුවා. ඉතින් ඉතුරු ටික ඔබතුමාලාට බාරයි. මම තෘප්තිමත්. හැබැයි ඉතින් ඔබතුමාලා සහ ප්‍රේක්ෂකයන් තෘප්තිමත්ද කියන එක මට කියන්න බැහැ. මම සිනමාවට ආදරේ. මීට වසර 10කට විතර පෙර රූගත කිරීම කරලා අවසාන වෙච්ච චිත්‍රපටයක් වුණත් අද දවසේ අපිට ඒක බලනකොට හින්දා දැනුනේ ඉතාමත් නැව් ඉතාමත් සුන්දර වූ සිනමා අත්දැකීමක් තමයි අද අපිට
දැක බලා ගන්න ලැබුණේ. ඉතින් එහෙදී මම දැක්ක මින්නු ඇතුළු ඒ රංගනින් දායකු සියලුම රංගන ශිල්පීන්ගේ ඉතාමත් දක්ෂ රංගනය සහ මම හිතන්නේ මේ චිත්‍රපටිය බලනකොට අපි කාටවත් දැනෙන දෙයක් යම් ජීවිතේ යම් යම් අවස්ථාවන් වලදී ඒ ලැබෙන ඛේදවා ඛේදනීය අවස්ථා සංවේදී අවස්ථා කොහොමද මින් පුද්ගලයන් තවත් පුද්ගලයන් සමග බෙදා හදාගන්න කියන එක ඒ වගේම තවත් කෙනෙකුට ජීවිතේ බලාපොරොත්තුවක් ලබා දෙන තවත් කෙනෙකු ඒ දුකක් හඳුලා දරා ගන්නට කොහොමද මේ චිත්‍රපටිය තුළින් අපිට දැනෙනවා ඉතාමත් හරිම සංවේදී චිත්‍රපටියක් චිත්‍රපටිය ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම ඉත හරිම සියුම්ම එක දිගට බලාගෙන ඉන්න පුළුවන් රසවත් සිනමා පටයක් මම හිතන්නේ මෙච්චර කාලයක් ඇයි අපි ළඟට ආවේ නැත්තේ කියන එක තමයි තියෙන ගැටලුව ඉතින් මම ආරාධනා කරනවා ඔබට සියලු දෙනාට මේ ඉන්න සංගීතශාලාවේ නාට්‍ය ශාලාවට එවිලා සිනමා ශාලාවට එවිලා බලන්න නරඹන්න එකතු වෙන්න කියලා මින් සිනමා පටයක් ලෝක අත උදැටි මහත්මයාගේ ලස්සන සිනමා නිර්මාණයක් මෙල්ලු සිනහව එකම පැතුම කුංචි සමනලිය මම කියනකොට ඔයගොල්ලෝ බලන්න ඕන චිත්‍රපටයක් කියලා මම හිතන්නේ ප්‍රේමයට මම හිතනවා නිසි අත්කතනක් සුමිතා රාමපද මහත්මියට ලබා දීලා තියෙනවා අපි මේකේ ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පියන් ලසක් අනුභවලා තියෙනවා සාමරික නිරත් මහත්මිය මීනා ජයකර මහත්මිය එතකොට වසන්ත කොඩුවැල්ල සහ අවිචර කුණවත් කියන කෞශල ගුණාංග පූජෝ මාෂංකර් හස් දෙන්න ගොන් වෙනිකා පීරිස් මං ආසම කරන ඔබ ආසම කරන ආදරණීය විශිෂ්ට චරිත රසක් මේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් ප්‍රේමයෙන් මේ නිසි අර්ථකථන ලබා දෙන චිත්‍රපටිය ඔයගොල්ලෝ බලන්න ඕනේ. අපේක්ෂාවේ සිනමා සම්ප්‍රාප්ත තමයි මේක. ඉතින් අනිවාර්යයෙන් මිල්ලු බලන්න එන්න.